යුක්තිය මෙහෙයුම සහ රටේ වත්මන් ආර්ථික සහ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් පළකල අදහස් කිහිපයක් දැන් දශක පහකට වැඩි විශ්වාසය සහ වගකීම සමග ශ්‍රී ලංකාවට කාගෝ එවන්න හොඳම තැන ට්‍රයිකෝ බස් එක ආපු සහෝදරයෙක් ඇවිල්ලා අපූර්ව කතාවක් කිව්වා අද යුක්තියේ මෙහෙයුම කහට ගස් දිගලට ඇවිල්ලා තියෙනවා කියනවා ඒක ඒගොල්ලෝ බස් එක ඇවිල්ලා නවත්තලා කහට ගස් දිගල පොඩ්ඩක් මෙහායි නවත්තලා බස් එක චෙක් කරනවා බස් එකේ තියෙනවා ගංජා අයිතිකාරයෝ නැහැ ඩ්‍රයිවර්ව කොන්දොස්තරු යල්ලන බස් එක ගංජා ප්‍රවාහනය කරයි කියලා ගත්තට පස්සේ බස් එකේ අයිති එක්කෙනා ඇවිල්ලා කියනවා පොඩ්ඩක් ඉන්න මම මේ බඩු කාගේද කියලා හොයලා දෙන්නම් කියලා බස් එකේ තියෙන කැමරා චෙක් කරලා පෙන්නනවා වීඩියෝ එක ඕන් එතකොට අහු වෙනවා ගංජා පාර්සලේ ගෙනත් තියපු දෙන්නෙක් ඉන්නවා බස් එකේ අල්ලලා බලන්න සිවිල් එකේ ඉන්න පොලිසිය දෙන්නේ යුක්තියේ මෙහෙවම අයුක්ති සහගත ලෙස සිද්ධ වෙන්නේ කොහොමද කියලා මේ මම එක කරුණක් කියුවේ මද්දවේ නවත්තන්න නාඩගම් නටනටින්න ඕනේ නැහැ රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන තැන නම් මෙහෙවම යුක්තිගත නම් සති දෙකෙන් නැමැත්තුවා යකි ඕනම හොඳ වැඩක් කරනකොට අත ලොස්සක් ඉන්නවා මේක විවේචනය කරන මම විටින් විට කිව්වා වගේ මේක විවේචනය කරන අය තමයි කුඩු සල්ලි වලට සම්බන්ධ අය යුක්තිය මෙහෙවම පටංගන අදට මාසයක් වෙනවා ඔය කියන අය ඕන එකක් කියපු දෙන් මේක මම නවත්තන්නේ නැහැ ඔය කියන එකකත් එන්නේ නැහැ. තයිද ආපු මහතුරු, තව එක එක බෙස් වලාගෙන ඉන්න මහතුරු, ඔය එකකත් එන්නේ නැහැ. එන අය ඉස්සරහට. මමත් ඉතින් සුදුසු ගන් තියෙන මිනිහනේ. මං ඒත් දන්නේ නැහැ. ඒ කියන්නේ බෑ. මොකද මං තරම් මේකට සුදුසු කෙනෙක් මං හිතන්නේ දැන් ඇති. ඇදරයට ගෙදර ගියාම මේ ඇස් දෙක පියාගෙන මේ කියන අපේක්ෂකෝ ගැන පොඩ්ඩක් හිතන්නකෝ. මේගොල්ලන්ට රටක් කරන්න පුළුවන් ද කියලා. ඇයි මේ වගේ විහිළු රටකට සපයන්නේ කියලා හිතන්න ඕනේ. මං හිතන්නේ මේගොල්ලන්ට දුස් කියන්න එපා. මේගොල්ලෝ ඔක්කොම අපි අන්තිමට කොහොම හරි මේ මාස කීපෙදී එකතු කරගනිමු. එයාට මන්ත්‍රීවරයෙක් වෙන්න ඡන්ද 30000ක් ගන්න බැරි වුණා 2020 පාර්ලිමේන්තු මැතිවරණ. එයා ලක්ෂ 100ක් ගන්න කොහෙද? එයා ඒගොල්ලෝ පොහොට්ටුවත් එක්ක එකට එකතු වෙලා දැන් වැඩ කටයුතු කරනවා. මේගොල්ලෝ ලෑස්ති වෙන්නේ මොකටද කියලා අපිට දැනෙනවා. පොහොට්ටුවේ ලකුණක් නැති, අලියා ලකුණක් නැති ලාංඡනයකින් ඇවිල්ලා ඔන්න අපි පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරා කියලා කියන තැනකට ගේන්න. මොන පාට ගාගෙන ආවත්, මොන ඇඳුම ඇඳගෙන ආවත්, ඒ ඉන්න රනිල් වික්‍රමසිංහ මහත්තයම තමයි. අපි අපේ පක්ෂේ වැඩේ බලා ගන්නම්. ඉතින් ඒ අය එතුමන්ලාගේ පක්ෂයට අවධානය යොමු කරලා වැඩ කටයුතු කරුවොත් හොඳයි කියන එක තමයි මම විශ්වාස කරන්නේ. මොකද පිට දැනගන්න තියෙන විදියට සාපිට දකින්න තියෙන විදියට ඔය විපක්ෂින බොහෝ අයත් ඔය අපේ අපේක්ෂක නම් ලැයිස්තු ඉන්න අයත් එක්කත් සාකච්ඡා කරනවා. ජිනන්න පුළුවන් නායකයෙක් ඉදිරිපත් කරනවා. එක්සත් ජාතික පක්ෂය හැමදාම කයිවරු විතරයිනේ. බඩ නැහැනේ. අපේ පක්ෂේ නිර්මාතෘ බැදිල් රාජපක්ෂ මැතිතුමා අපේ දේශපාලන මණ්ඩලයේ විසින් ගන්න ඕන තීන්දුව. ගන්න තීන්දුව නිවැරදි තීන්දුවක් ගන්න රට සහ ජනතාව ගැන හිතලා. එල්ආටී ප්‍රොජෙක්ට් එක සම්බන්ධයෙන් ඉස්සරහම කියවෙන නම තමයි නාලක ගොඩේ කියවා කියන්නේ. ඒගොල්ලොන්වත් එකතු කරගෙන ඔබතුමාලා මොකද්ද කරන්න හදන්නේ? ලොකෝ පද නමක් තියෙනවා විපක්ෂයේ ඉන්නකොට. එතකොට විපක්ෂයේ මේ ප්ලැට්ෆෝම් එකට ඇවිල්ලා එක එක අය සමහර ඇවිල්ලා බැඳෙනවා සමහර ඇවිල්ලා හේතු වෙනවා. එතකොට කණ්ඩායමක් ආපුහම ඒ කණ්ඩායමේ හැම පුද්ගලයාම අපි අනුමත කරන්නේ නැහැ. නමුත් මේක ඇවිල්ලා තමගේ ජන බලයේ වේගයට වැඩිය පුළුල් සන්ධානයක් වෙනවා. ඉතින් අපි මේ පුද්ගලයන් අනුමත කරන එකක් නෙමෙයි පුළුල් ලෙස කිව්වොත් අපේ ප්‍රතිපත්තියක හිට ගන්නවා නම් ඒක අපේ සන්ධානයේ කොටසක් කරගන්න පුළුවන්. ඔය විපක්ෂ නායකයාත් ඉන්නේ පුදුමාකාර හීනෙක. එතුමා දන්නෙත් නැහැ එතුමාගේ ඉන්න මේ සංගයෝ ටික මේ මන්ත්‍රීවරු කී දෙනෙක් දැනටමත් ජනාධිපතිතුමා එක්ක ඇවිල්ලා කතා කරලා එතුමාට සහයෝගය දක්වන්න ඒගොල්ලෝ පොරොන්දු වෙලා තියෙන බව ඒගොල්ලෝ දන්නේ නැහැ. කවුරු ඉදිරියේද කියන්නේ හිතා ගන්නත් බෑ ඔය සමගි ජන බලවේගයේ මට නම්.